අයිබෝවන් හරිතේ හරියටම කියන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල වසරේ වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාව ගත වූ පැය 24න් සමස්ත මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළට මෙරට සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාවත් 70,000 ඉක්මවයි කොවිඩ් ආසාදිතව සැඟව සිට යුවලක් පොලිස් බහරයට ප්‍රතිකාරවලින් පසු අදාළ පුද්ගලින්ට නීතිමය ක්‍රියාමාර්ග සෞඛ්‍ය ආරක්ෂිතව පාර්ලිමේන්තුව යළි රැස්වෙයි අද සිට සිකුරාදා දක්වා දින 4ක් පාර්ලිමේන්තුව රැස්වීමට තීරණය කරයි දවස් 7ට මරණ 45ක් ප්‍රිය අනතුරු තව දුරටත් ඉහළට රජවරුන් රජකම් කළත් රජදරුවන්ට රජකම් කරන හැටි කියලා දුන්නේ ගෞරවනීය මහා සංඝරත්නයයි හිටපු ජනපති මෛත්‍රී කියයි පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵලය නිසා තමයි රටට කොරෝනා වගේ භයානක රෝග ඇවිල්ලා තියෙන්නේ ආදිවාසී නායක උරු වර්ගයේ වන්නේ නැත්තන් කියයි දැන් දේශීය පුවත් කොවිඩ් වසංගත තත්ත්වයේ හැමයේ සීමා කෙරෙනු පාර්ලිමේන්තුව මෙම මාස සැසිවාර අද පෙරවරු 10ට සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද යටතේ ආරම්භ වුණා න්‍යාය පුස්තකයේ ප්‍රශ්න 15ක් අපි දාලා තියෙනවා අප්‍රේල් වෙනකන්. නමුත් අද තියෙන්නේ 10යි. කොවිඩ් වසංගත තත්ත්වයේ හමාර වෙන තුරු අපි ප්‍රශ්න අඩු කිරීමේ තීරණය ක්‍රියාත්මක කරන්න එකඟ වුණා. අඩුවීම මේ දැන් උදේ මත වෙච්ච අඩුවීමක් නෙවෙයි. එතුමාත් එකඟතාවෙන් පක්ෂනායක කමිටියේ මිනිත් තරම් බලන්න මිනිත්වල තියෙනවා. අයවැය ආදී තුල යම් වෙනසක් ප්‍රශ්න වෙලා කරා. ඒ කියන කාරණේ දිගුවක් හැටියට කරන්න හදනවා නම් ඒ පිළිබඳව අපි කනගාටු. මොකද ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු ප්‍රශ්න අහන්නේ නැහැ. අපිට ප්‍රශ්න තියෙනවා. සීමා කරන්න එපා කරු කතා නායක ඔබතුමා කියන්නේ නැතුව මයික් ඔෆ් කරනවා ආගෙන ඉන්න බැරුව ඉන්නවද දන්නේ මේ ආණ්ඩුවට මේ කියන්නේ ආගෙන ඉන්න බැරුව ඉන්නවා නම් කරුණාකර මයික් ඔෆ් කරන කතා නෑ දුන්න ඔබතුමා කියන්නේ නැතුව බුදුන් මයිකේ දීලා තියෙන්නේ ඇයි කෑ ගහන්නේ මේ රටේ මේ කොවිඩ් එන්නේ ඉස්සෙල්ලා තිබුණ විදිහට විශාලම වසංගතය තමයි ඩෙන්ගු වසංගතය අද වෙනකොට ඒ වසංගතය තුරන් වෙලා නැහැ මේ තියෙන වසංගත තත්ත්වයත් එක්ක ඒ වෙනුවෙන් අවධානය අඩු වෙලා තියෙනවා මේ දැනටමත් ඒ ඩෙන්ගු මරදෙන වැඩසටහනේ කාර්යසාධක බලකාය හරහායි වැඩ කටයුතු කෙරීගෙන යනවා රෝගීන්ට සත්කාර කරලා ඒ රෝගීන් හිත බේරා ගැනීම රෝගීන් ගැන වාර්තා කරන වාර්තා බොරු ඒ වගේම රෝගී ඉන්නේ මේ වෙනකොට මේ ප්‍රමාණයයි කියනවා ඔප්පු කරලා පෙන්නන දැනට ප්‍රතිකාර ලබන්නේ කියන කාරණා බොරු දවසකට සාමාන්‍යයෙන් ඇවරේජ් එක 800කට රෝගීන් ප්‍රමාණයක් මේ කොවිඩ් වසංගතය හරහා හු වෙනවා ආසාදිතයෝ ළඟම ඇසුරු කරන අයත් ඇසුරු කරන අයත් දවස් 14ක් ඉන්න කියන හැබැයි 800 ගානේ බැලුවොත් 14ක් 11200ක් 11000ට වැඩි රෝගීන් ප්‍රමාණයක් අපේ රටේ හැම වෙලාවෙම ඉන්න ඕන මේ යන ප්‍රමාණයත් එක්ක දැන් රූපවාහිනිය හැමදාම කියන්නේ අද වෙනකොට ඉන්නේ 5200 අද වෙනකොට ඉන්නේ 5300 ඒතර අපි ආනවර උණ හෙම්බිරිසාව හැදුන වගේ මේ කොරෝනා හැදෙන කට්ටිය දවස් 3න් ගෙදර යවන්නේ වැඩසටහනක් ආණ්ඩුව හදලාද එහෙම නැත්නම් මේ රටේ ජනතාවට ඉලක්කම් සෙල්ලමකින් බොරු කරනවාද අපි ඉදිරිපත් කරන්නේ සත්‍ය තොරතුරු සිම වෙලාවක මේ රෝගය හංගන්න උවමනාවකුත් නැහැ මරණ හංගන්න උවමනාවකුත් නැහැ එක පැත්තකින් රෝගීන් ඇතුළට යනකොට දවස් 10ක් වෙනකොට මේ සීටී කවුන්ට් එක අනුව සමහර අය දවස් 10න් ඩිස්චාර්ජ් කරන්න පුළුවන්. ඉතින් ඒක ඇතුළු වෙනකොට අනිත් පැත්තෙන් ඩිස්චාර්ජ් වෙනවා. සීම සත්‍ය වසන් කිරීමක් කරන්නේ නැහැ කියන එක වගකීමෙන් ප්‍රකාශ කරනවා. මේ පොල් තෙල් වෙනුවට මේ ෆාම් තෙල් සහ වෙනත් තෙල් මික්ස්ටර් කිරීම සඳහා පහුගිය ආණ්ඩුව නිකුත් කරපේ ගැසට් නිවේදනයේ පිළිබඳව ඔබතුමා ඉදිරි ක්‍රියාමාර්ගයක් ගන්නවද? මේ විෂය බාර මගේ පූර්ව ඇමතිවරයා ඉෂාක් බදුද්දීන් අමාත්‍යතුමා ඒ කාලය තුලදී සිද්ධ වෙලා තිබෙන වංචා දූෂණ අක්‍රමිකතා පිළිබඳ වෝහාරික විගණනයක් කරනවා. විගණනය කරන සමාගම් ඇවිල්ලා දැනුම් දීලා තියෙනවා. ලිපිගොනු සියල්ල අන්තර්ස්ධාන වෙලා කියලා. ලිපිගොනු අන්තර්ස්ධාන වෙන තැනට එනකන් ඇවිල්ලා ඉතනින් එහාට ටික අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දෙනවා. අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අකුරටම ගැනීම සඳහා අපි කටයුතු කරනවා. පාසල් අතරත් ක්‍රිකට් බිග් මැච් තිබුණට පාපන්දු පිළිබඳ ඒ වගේ බිග් මැච් තියෙන්නේ හරි අඩුවේ. තරුණහා ක්‍රීඩා අමාත්‍යාංශයට පාපන්දු ක්‍රීඩාව ක්‍රිකට් හා නොදෙවෙනි ආකාරයට ඔසවන්න යම්කිසි දැක්මක් වැඩපිළිවෙලක් තියෙනවා. ලංකාවේ පාපන්දු ක්‍රීඩා කරන ප්‍රමාණය ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩා කරන ප්‍රමාණයට වඩා වැඩි. හැබැයි ලෝක ශ්‍රේණිගත විලියම් කිරීම වලදී අපි ඉන්නේ දැන් 206 වෙනි ස්ථානයේ. ආසියාවේ අපි අවසානය. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා අපි. මතන ප්‍රධානතම කාරණය තමයි මේ රටේ ක්‍රීඩාවේ ප්‍රතිභාවගත කිරීම පිළිබඳව අපි වැඩි අවධානයක්
යොමු කරන්න ඕනේ. සෙමි ප්‍රොෆෙෂනල් ලීග් එකක්වත් අපේ රටේ නැහැ. මේ වසරේ ඉඳන් අපි අර්ධ වෘත්තිමය වශයෙන් තියෙන ලීග් එකත් සහ ප්‍රොෆෙෂනල් ලීග් එක කියන කාරණා දෙකම මේ වසරේ අපි ආරම්භ කරනවා. ලෝක කුසලානේ සිලෙක්ෂන් තරගාවලියට කොරියානු රාජ්‍යත් දෙක ක්‍රීඩා කරන තරගාවලිය ලංකාවේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ආපෞසරයක් ඔසවලා තියන්න මොකද්ද ගන්න ක්‍රියාමාර්ගය සහ මේ කමිටුවපත් කිරීම හරහා මොකද්ද ඔබතුමා අපේක්ෂා කරන්නේ? ඉතිහාසයේ වෙච්ච දේවල් ගැන සාකච්ඡා කරලා පළක් වෙන්නේ නැහැ. අනාගතේ අපි වැඩපිළිවෙලක් එක්ක දිරයට යන්න ඕනේ කියන විශ්වාසය අපි ඉන්නවා. ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඇති කල්්‍යවාදයේ හෝ ක්‍රීඩාවේ ඇති ඒකාධිපතිත්වයේ හෝ මේ එකක් පිරිසක් අතර ක්‍රීඩාව තියෙනවා කියන කාරණය මේ ක්‍රිකට් වලට විතරක් ගරු මණ්ඩිතුමුනි ආවෙනික එකක් නෙමෙයි. මේ හැම ක්‍රීඩාවෙම තියෙන චෝදනාවක්. ඉතින් මේ සඳහා තියෙන එකම විසඳුම තමයි ගරු කතානායකතුමනි ක්‍රීඩා පනත වෙනුවට නව ක්‍රීඩා පනතක් අදට ගැළපෙන ක්‍රීඩා පනතක් අපේ රටට හඳුන්වා දෙන්න ඕනේ. ඔබතුමාලගෙන් අපි ඉල්ලන්නේ මේ ක්‍රීඩාව දේශපාලනීකරණය නොකර ඉන්න ඕනේ. අපි සියලු දෙනාම එකතු වෙලා මේ ක්‍රීඩාව ප්‍රවර්ධනය කරන්න කටයුතු කරමු කියන ආරාධනය කරනවා. වතු කම්කරුවන්ගේ පඩි පාලක සභාව හරහා මූලික වැටුම රුපියල් 1000ක් ලබා දීම පිළිබඳව තීරණයක් අරන් තියෙනවා. ආම්පුතුන්ගේ සංගමය එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අනතුරු ඇඟවීමක් කරලා තියෙනවා. දවස් 13ක් පමණයි වැඩ ලබා දෙන්නට පුළුවන් වෙන්නේ කියලා. අපිට අවශ්‍ය උනේ අත්‍තරම සාමූහික කිවිසුම නැවත යථාවත් කොට පොදු එකඟතාවෙන් මේ රුපියල් 1000ක දෛනික දීමනාව ලබා දීමට. නමුත් වතු සමාගම් මේ පිළිබඳව සාධනීය ප්‍රතිචාර පළ නොකළ නිසා එකඟතාවයකට පැමිණ නොහැකි වූ නිසා තමයි පඩිපාලක සභාව හරහා එම තීන්දුව ගැනීමට කටයුතු කළේ. සති දෙකක කාලයකින් පසුව විරෝධතා දැක්වීමට ඉදීමෙන් පසුව ගැසට් නිවේදනයක් යටතේ පළ කරනවා. හිදී අදාළ වේතනය ලබා දීමට සිරු සමාගම් මැදිහත් සිටිනවා. ඔවුන්ගේ ක්‍රියාමාර්ග පිළිබඳව අපිට ඉදිරියේදී විමසුම් කළා. සේවය සේවක දෙපක්ෂය සමග මතුවන ගැටලු විසඳ ගන්න පුළුවන් වේ කියලා අපි බලාපොරොත්තු වෙනවා. මෙරට සංස්කෘතිය ඇතුළු බෞද්ධ ශිෂ්ටාචාරය ගොඩනැගීමට පෙරමුණගත්තේ මහා සංඝරත්නයේ බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ඒ පොළොන්නරුව ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක් වෙමේ. ඉතිහාසයේ නොදන්නා මිනිස්සුන්ට ඉතිහාසයක් කතා කරන්නත් බෑ, ඉතිහාසයක් ගොඩනගන්නත් බෑ. රටක ඉතිහාසය තමයි ඒ රටේ වැදගත්ම විෂය වෙන්නේ. විද්‍යාත්මක ලෝකේ, තාක්ෂණික ලෝකේ ඒ සියල්ලේ වඩාත් වැදගත් වෙන්නේ ඉතිහාසය. බුද්ධ පුත්‍රයාණන් වහන්සේලා මේ රටේ වගේම මේ උතුම් මව්බිමේ වගේම අපේ බෞද්ධ සංස්කෘතිය, අපේ බෞද්ධ ශිෂ්ටාචාරය, අපේ සිංහල සංස්කෘතිය, දේශීයත්වය, අපේකම ඒ සියල්ල ගොඩනගන්න එදා මෙදා වසර දහස් ගානක සිට පෙරමුණ ගත්තේ ඔබ වහන්සේලා. රජවරුන් රජකම් කළත් රජවරුන්ට රජකම් කරන හැටි කියලා දුන්නේ ගෞරවනීය මහා සංඝරත්නය. මේ රටේ අධ්‍යාපනය ගැන කතා කළොත් අධ්‍යාපනයේ ඉතිහාසය පිළිබඳව එදා පෙර රජදරුවන්ගේ ඉඳලා ගෞරවනීය මහා සංඝරත්නයේ පිරිවෙන් අධ්‍යාපනයේ තමයි මේ රටේ සියල් රැකියා. ඒ පිරිවෙන් අධ්‍යාපනය තුල තමයි ෂඩ්භාෂා පරමේශ්වර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා පහළ වුණේ. ඔවුන්ගේ ඥානය, ප්‍රඥාව, දැනුම, අවබෝධයේ අත්දැකීම, පරණතභාවයේ බහුශෘතභාවය ඒ සියල්ල තුල මේ රට ගොඩනැගුණේ. මේ රට මුළු ඉතිහාසයේ පුරා එදා පෙර රජදරුවන්ගේ ඉඳන් රාජ්‍ය පාලනය තුල රජවරුන් රට රැක්කා වගේම මේ රටත්, මේ භූමියත්, මේ ජනතාවත් ආරක්ෂා කළේ ගෞරවනීය මහා සංඝරත්නය. කිරි ගොවීන් සඳහා අයවැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් උපදෙස් ලබා දී තිබෙනවා. ඒ මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමට එක් වෙමේ. කිරි ගොවීන් සඳහා අයවැයෙන් යෝජනා කළ රුපියල් ලක්ෂ 5ක ණය මුදල රුපියල් ලක්ෂ 10ක් දක්වා වැඩි කරන්නයි මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී තිබෙනවා. අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක ව්‍යාපෘති හරහා ජනතා සහන පිළිබඳ අවධානය යොමු කරමින් මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කර තිබෙන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. ඒ අනුව ඉදිරි සතියේ සිට කිරි ගොවීන් සඳහා ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කර ගැනීමට 104 පොලියට රුපියල් ලක්ෂ 10ක් දක්වා ණය ලබා ගැනීමට අවස්ථාව හිමිවනවා. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍යවරුන් වන අජිත් නිවාඩ් කබ්‍රාල්, ෂෙහන් සේමසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් SR ආටිගල් යන මහත්වරුන් ඇතුළු මුදල් අමාත්‍යාංශයේ සියලුම ආයතන ප්‍රධානීන් ඇතුළු නිලධාරීන් රැසක් එක්ව සිටියා. ආණ්ඩුවේ අමාත්‍යවරුන් මානව හිමිකම් කොමසාරිස්වරිය එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් ලෙසට හඳුන්වා දෙමින් සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අපේ ගම්මන්පිල මහත්තයලා, වීරවංශ මහත්තයලා කියන විදිහට මානව හිමිකම් කොමසාරිස්තුමිය එක්සත් ජාතික පක්ෂ සමාජිකාව.
එක්සත් ජාතික පක්ෂයට වමනාවට තමයි මානව හිමිකම් කොමසාරිස්තුමිය මේ වාර්තාව හදලා තියෙන්නේ. හැමදාම තමන් අසාර්ථක වේගෙන එනකොට හැමදාම ලෝක ඉස්සරහා තමන්ගේ ප්‍රතිරූපය රැකගන්න බැරි වෙනකොට විපක්ෂයට බැනඩ ගහලා බොරු දේශ ප්‍රේමියක් මතු කරන පුස් දේශ ප්‍රේමීන් ටිකක් මේ ආණ්ඩුව ඉහළම තනතුරු වල ඉන්නවා. ඒක තමයි මේ ආණ්ඩුවේ ගමනේ අවසානට මුල. වෙනදා ආණ්ඩු කරා වගේ රාජාණ්ඩු නොවන රාජාණ්ඩු ගෙනියන්න මේ රටේ පුළුවන් කමක් නැහැ. එහෙම යුගයක් තුන දැන් ඒ යුගයේ අවසන්. ඒ නිසා අපි කියන්නේ කැමති බොරු ගැසට් ගහලා බන්දුල ගුණවර්ධන මහත්තයා අර 2500න් ජීවත් වෙන්න පුළුවන් කියලා කාලයක් කිව්වා. ඒ වගේ විහිළු සපයලා මේ තියෙන ප්‍රශ්න වලට විසඳුම් හොයන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් අපිට කියන්න වෙනවා තා ටික කාලයක් ගිහිල්ලා ලංකාවේ හිටපු බයිල චක්‍රවර්ති ගැසට් ගැහුවට වඩා හොඳට ආණ්ඩු වෙන්න බයිල චක්‍රවර්තීන් ටික ගැසට් ගහලා තියෙනවා කියලා තමයි අපිට තව ටික දවසක් ගියාම කියන්නේ. උදේ ගහලා හවස අකුල ගන්න විහිළු ගැසට් ගහලා ලෝකයේ ඉස්සරහා හැල්ලු වෙන්න එපා. තමන්ම විහිළු ආණ්ඩුවක් බාටපත් වෙලා විකටයේ ඇඳුම් ඇඳගෙන රංගණයකේදීලා කාටවත් තැගිල්ල දික් කරන්න එපා. කවුරු හරි අප්පුඩි ගැහුවට හූ කිව්වට හුරේ දැම්මට තමන් විකට ජවනිකා රංග දක්වලා ඉවර වෙනවා. COVID-19 වෛරසය ආසාදනයේ වී මෙරට සිදු වූ තවත් මරණ නවයක් පිළිබඳව ඊයේ දිනේදී වාර්තා වීමත් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 365 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාවද 70,000 සීමාව ඉක්මවා ගොස් ඇති බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. COVID-19 වෛරසය ආසාදනයේ වී මේ වසරේ දිනක් තුල වාර්තා වූ වැඩිම COVID මරණ සංඛ්‍යාව ඊයේ රාත්‍රියේදී වාර්තා වුණා. එලෙස වාර්තා වූ මරණ සංඛ්‍යාව 9ක් වන අතර එය නුව මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාවද 365 දක්වා ඉහළ ගොස් ඇති බවයි රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ. කොවිඩ් වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් අනතුරුව සැඟව සිටි යුවලක් කොස්වත්ත පොතු අටවරණ ප්‍රදේශයේදී අත්අඩංගුවටගෙන රෝහල්ගත කර තිබෙනවා. කොස්වත්ත පොලිසිය මගින් ඊයේ සවස 7ට පමණ කොස්වත්ත පොලිස් වසමේ පොතු අටවන ප්‍රදේශයේදී යුවලක් පොලිස් භාරයට ගෙන තිබෙනවා. සෞඛ්‍ය බලධාරීන්ගේද සහාය ඇතිව මෙහිදී සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙන ලද තොරතුරක් මතයි මෙම යුවල පොලිස් භාරයට ගෙන තිබෙන්නේ. අදාළ පුද්ගලයා හැඳල වත්තල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්. ඔහු ජායල ප්‍රදේශයේ කර්මාන්තශාලාවක සේවය කරන අයෙකු බවටයි වාර්තා වෙන්නේ. එම කර්මාන්තශාලාවේ සේවකීන් සඳහා PCR පරීක්ෂාවක් සිදු කර තිබෙනවා. එහිදී මේ පුද්ගලයා කොවිඩ් ආසාදිතයෙකු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඔහුට එය දැනුම් දෙමින් පසුව ඔහු ඔහුගේ බිරිඳත් සමග එම ප්‍රදේශයෙන් පලා ගොස් කොස්වත්ත ප්‍රදේශයට ගොස් සිටියදී මෙසේ පොලිස් භාරයට ගෙන තිබෙනවා. මෙම පුද්ගලයා මේ වන විට දංකොටුව රෝහල්ට ඇතුළත් කර තිබෙනවා. ඔහුගේ බිරිඳ මාරවිල රෝහල්ට ඇතුළත් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් කොස්වත්ත පොලිසිය පරීක්ෂණ පවත්වනවා. මෙම ප්‍රතිකාර ලබා දීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව නිරෝධායන සහ රෝග වැළැක්වීමේ ආඥා පනත යටතේ නඩු පැවරීමට කටයුතු කරනු ලබනවා. කොවිඩ් වෛරසය ආසාදනයේ වූ නව රෝගීන් 887 දෙනෙකු පිළිබඳව ඊයේ දින තහවුරු වුණා. ඒ අතුරින් ආසාදිතයින් 878 දෙනෙකු දේශීය වහඳුරාගෙන ඇති බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළේ. හඳුනාගත් ආසාදිතින් අතුරින් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 214ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 208ක්, බදුල දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 181ක් වාර්තා වී ඇති අතර ඉතිරි ආසාදිතින් 275 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 66,730ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 70,000 සීමාව ඉක්මවා ගොස් තිබෙනවා. පවතින වසංගතත්වයේ හමුවේ මඩකලපුව දිස්ත්‍රික්කයට අදාළව හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් අද උදෑසන 6 සිට හුදකලා බවින් ඉවත් කෙරුණා. COVID-19 වෛරසයේ මර්ධනය කිරීම සඳහා ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත ඊයේ දිනත් එන්නත් කරන්නේ සිදු කෙරෙනු අතර ඊයේ දිනේදී එන්නත ලබාගත් සංඛ්‍යාව 5989ක් බවයි වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ. ඒ අනුව මේ වන විට එන්නත් කර ඇති සමස්ත කොවිෂීල්ඩ් එන්නත් ප්‍රමාණය 167,762ක්. පරිසරය විනාශ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රට සහ ලෝකයට කොරෝනා උවදුරට මූණ දීමට සිදු වී ඇති බව ආදිවාසී නායක ඌර්වරිගේ වනිලැත්තන් පවසනවා. එහෙම අයංගනීය ප්‍රදේශයේදී මාතේවිත අදහස් පළ කරමින් මේ පරිසරයේ විනාශතන මන්දු කරප එක මේ ප්‍රතිඵල තමයි. මේ රට පුජ්‍යම ලෝක පුජ්‍යටම මේ කොරෝනා කියන වසංගතය මංගච්චලා තිබෙන්නේ. ඉතින් මේ ඇත්තන්ට අද උදේ මැච්චේ ආරංචිතන මන්ද වුණා. කොළඹ පෝරුගම්පුජ්‍යයේ තිබව්වට වැඩි තැනෙන්
මේ ඌව පළාත බදුල්ල දිස්ත්‍රික්කයේ මේ කොරෝනා මංගච්චනවා කියන එක. හැබැයි තවමත් දැන් මිනික් ගජ්ජු තුනක් මියබට තමලක් තිබෙනවා. ඉතින් ඒ මියබට තමලක් මේ කොරෝනා කියන වසංගතයේ වැඩිතන මන්දුයිලා තවමත් මොන එකෙක්වත් මෙතන ගැන අයිරුකුලට මන්දු කරලා කොදුයි. ඉතින් මේ හැම එකමක්ම මන්ද වෙන්න හේතුව මේ ඇත්තන්නේ මේ පරිසරයේ විනාශතන මන්දු කරන එකම. මේ ඇත්තන්ට ආරංචි තන මන්දු වුණා. මේ කොයිබකදෝ ගම්පුජ්ජික මේ රටපුජ්ජේ කොයි තැනකවත් කුදෝවිච්ච වටිනා තැනේම රුකම්පුජ්ජක් මම්පුජ්ජ හැදුම්පුජ්ජ මන්දු කරනකොට ගැලුම්පුජ්ජ මන්දු කරන්න මං ගච්චනවා කියලා. දැන් ඒතනෙම මහහූර්ලා කතා දමනවලු මේතන ගැලවුම් පුජ්ජ මන්දු කරලා වෙන තැනමක හිතුවම් පුජ්ජ මන්දු කරන්න මොන හැටිමටද මේතන එහෙම කතා දමන්නේ හිට්ලාන්නේ ඉතින් මේ හැටිමට තැනමක් කල්පනා පුජ්ජ මන්දු කරන්න කුදෝවිලා මේ කතා දමන කතා පුජ්ජවල මේ මන්දු කරන විනාශ පුජ්ජවල ගැන ඇත්තතෙනෙම්ම දුක් පුජ්ජ මන්දු වෙනවා මේ ඇත්තුණා කොතරම් දැනුවත් කිරීම සහ නීතිය ක්‍රියාත්මක කළද ඉතා අවාසනාවන්ත ලෙස රට තුල රිය අනතුරු ඉහළ යමින් පවතින තත්ත්වයක් දක්නට ලැබෙනවා මෙලෙස ගත වූ දින 7ක කාලය තුල පමණක් වටිනා පුත්කල ජීවිත 45ක් රිය අනතුරු හේතුවෙන් අහිමිව තිබෙනවා රට තුල දෛනිකව සිදුවන රිය අනතුරු සංඛ්‍යාව ඊටම වේගෙන් ඉහළ යමින් පවතින්නේ ඊටම කනගාටු දායක ලෙස වටිනා ජීවිත රසක් අහිමි කරමින් මේට පෙර සතියේද අප ඔබට වාර්තා කර සිටියේ පුත්කල ජීවිත 50කට ආසන්න සංඛ්‍යාවක් මාර්ග රිය අනතුරු වලින් අහිමි වූ බවත් 100කට ආසන්න පිරිසක් බරපතල ලෙස තුවාල ලබා තිබූ බවයි රතවාහන දහවනේදී සහ මාර්ගයේ ගමන් ගන්නා විට නියමිත නීති රීති අනුගමනය කරමින් අවබෝධයකින් යුතුව මාර්ගයේ ගමන් ගන්නා ලෙසට කොතරම් දැනුවත් කිරීම සිදු කළද අදවන විට ලැබී ඇති සංඛ්‍යාව ලේඛන දෙස බැලීමේදීද අපට පෙනී යන්නේ රිය අනතුරු අවාසනාවන්ත ලෙස ඉහළ යමින් පවතින බවක්. ගත වූ දින 7ක කාලය තුල වටිනා ජීවිත 45ක් අහිමි වෙද්දී තවත් විශාල පිරිසක් පූර්ණ ආබාධිත හෝ తాවකාලික ආබාධිතින් බවට පත්ව ඇත්තේ මෙම මාරාන්තික දරුණු රිය අනතුරු නිසා. පසුගිය ජනවාරි 31 සිට පෙබරවාරි 6 දක්වා සතියක කාලය තුල ශ්‍රී ලංකාවේ මාරක රිය අනතුරු වලින් 45 දෙනෙක් පමණ මියගොස් තිබෙනවා. පුද්ගලයන් 266 දෙනෙක් පමණ තුවාල ලබා තිබෙන අතර මෙයින් 94 දෙනෙක්ම බරපතල තුවාල ලබා තිබෙනවා. මෙම කාලය තුල වාර්තා වී ඇති මුළු රිය අනතුරු සංඛ්‍යාව 403ක් පමණ වෙනවා. එසේ වෙතත් මෙය වාර්තා වූ සංඛ්‍යාව වාර්තා නොවූ සංඛ්‍යාව මීට වඩා වැඩි වන්නට පුළුවන්. මෙම සතියක කාලයක් තුල 45 දෙනෙක් මිය යාම යනුවෙන් අදහස් වන්නේ දිනකට අවම වශයෙන් 6 දිනක අනතුරකින් මිය යාමක්. ඒ වගේම මෙම දත්ත විශ්ලේෂණය කිරීමේදී 266 දිනක් තුවාල ලබා තිබෙනවා. ඒ අනුව දිනකට 38 දිනක රිය අනතුරු වලින් තුවාල ලබා තිබෙනවා. මෙම සතිය තුල තුවාල ලබා ඇති 266 දෙනාගෙන් 94 දෙනෙක්ම බරපතල තුවාල ලබා ඇති අයවලුන්. ඔවුන්ගේ ජීවිත සදාකාලිකව රෝද පුටුවකට ඇඳකට කිහිලි කරුවලට සීමා වෙනවා. මේ නිසා රිය අනතුරු වළක්වා ගැනීම හැමෝගෙම දායකත්වය අපේක්ෂා කරනවා දිනපතා නැතිවන 6කට 7කට ආසන්න ජීවිත අපිට බේරා ගැනීමට හැකියාව තිබුණා. ඒ වගේම සදාකාලිකව කිහිලි කරුවලට රෝද පුටුවලට සීමා වෙන මේ තුවාල කරුවන් අපිට බේරා ගැනීමට හැකියාව තියෙනවා. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ විනය පමණයි. මාර්ගය පරිහරණය කරන රියදුරන් යතුරුපැදි කරුවන් පදිකයින් මගින් සෑම දිනම මාර්ග නීති වලට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. මේ ආකාරයට ගත වූ පැය කිහිපය තුලත් එදාම දරුණු රිය අනතුරු දෙකක් වාර්තා වුණා. කුරුණෑගල රඹුක්කන පාරේ අද අලුයම දෙකට පමණ සිදු වූ රිය අනතුරක් මේ. කුරුණෑගල සිට රඹුක්කන දෙසට ධාවනය වෙමින් තිබූ මෝටර රථයක් ට්‍රාන්ස්ෆෝමරයක ගැටි අනතුරු සිදු වී ඇති අතර අනතුරෙන් පසුව මෝටර රථය මුළු මනින්ම ගිනිගෙන විනාශ වී තිබෙනවා. අධික වේගෙන් ධාවනය වූ ත්‍රිරෝද රථයක් වේගය පාලනය කරගත නොහැකිව ප්‍රධාන මාර්ගය හරහා පෙරළීමෙන් ත්‍රිරෝද රථයේ රියදුරා තුවාල ලබා දික්කොයේ මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. අද උදෑසන 9ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් බගවන්තලාව ප්‍රධාන මාර්ගයේ හැටන් අලුත්ගාල ප්‍රදේශයේදී. එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත් වෙනවා. යලිත් හමි මුස්සව සහය අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට සුබ දවසක්. Thank you.
දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.